විශේෂයෙන්ම අපි දැක්කා ඊයේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේදී පොලිසිය වාර ඇමතිවරයා යෝජනාවක් ගෙනල්ලා මේ රටේ බුල්කාව තහනම් කිරීම අද වෙනකොට ඒක නීතිගත කරන්න කැබිනට් මණ්ඩලය තුලදී යෝජනාව සම්මත කරලා තිබෙනවා. අපි දැක්කා මේ යෝජනාව මීට කලින් ආණ්ඩුව ගේන්න උත්සාහ කරා. මේ යෝජනාව ආණ්ඩුව ගේන්න උත්සාහ කරපු වෙලාවේ ජිනීවාවල මානව හිමිකම් ඡන්දය පැවැත්වීමට තිබිච්ච කාල පරිච්ඡේදය තමයි මේක ගේන්න උත්සාහ කරේ. ඒ වෙලාවේදී මේ ජිනීවාවල මානව හිමිකම් ඡන්දය ආණ්ඩුවට ලබා ගැනීම වෙනුවෙන් ලෝකයේ ඉන්න අනෙකුත් මුස්ලිම් රටවල්වල ඡන්දය ලබා ගැනීම සඳහා මේ බුර්කාව එදා තහනම් කරන්න ගෙන අපි යෝජනාව ආණ්ඩුව එක අකුල ගත්තා. මොකද්ද? එදා ඒ තිබුණු මුස්ලිම් රටවල්වල ඡන්දය ලබා ගැනීමට මේ බුර්කාව බාධාවක් වෙන හින්දා එදා ඒක නැවැත්තුවා. දැන් අද අපි දැක්කා ඊයේ චීනේ ආරක්ෂක ලේකම් මේ රටට ඇවිල්ලා තියෙනවා. ඉතාම වැදගත් මොහොතක රටේ සම්පූර්ණම අවධානය යොමු වෙලා තියෙන්නේ ඔහුව මේ රටේ ආණ්ඩුව අතර මේ කරන ගනුදෙනුව හා මේ සාකච්ඡා මාර්ගය ගැන. මොකද තීර්මාත්මක කාල පරිච්ඡේදයකට මේ රට අද ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පෝට් සිටිය සම්බන්ධව ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය තුලදී මේ රටේ කලාපයේ තිබෙන ආරක්ෂාවට විශාල වශයෙන් ගැටලු මතුවෙන බව අද ඉන්දියාවේ ක්‍රියාකලාපය හා අවට රටවල්වල ක්‍රියාකලාපය තුල අපිට පෙනී යනවා. එහෙනම් අද එවැනි කටයුත්තක් විශේෂයෙන්ම චීන ආරක්ෂක ලේකම් මේ රටට පැමිණිලා ඔහු මේ ආණ්ඩුවත් එක්ක කරන ගනුදෙනුව හා සාකච්ඡාව වෙන පැත්තකට හරවන්න අද ආණ්ඩුව ඊයේ බුර්කාව තහනම් කරායි කියලා මේ නිවේදනය නිකුත් කරා. අපි දන්නවා අද මේ රටේ COVID-19 වසංගතය හැදිලා තියෙන්නේ. අපිට අද වෙනකොට සෞඛ්‍ය නීති පනවලා තිබෙනවා මාස්ක් එක දාගෙන යන්න කියලා. ඊළඟට මේ රටේ මාස්ක් එක දාගෙන ගියේ නැත්නම් අද පාරවල් වල පොලිස් නිලධාරීන් අපිව අත්අඩංගුවට ගන්නවා. දඩ ගහනවා. අද ඊටාම තද සෞඛ්‍ය නීති රෙගුලාසි පනවලා තියෙන්නේ. ඊළඟට බුර්කාව මේ මාස්ක් එක විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම මූණ වහන්න පුළුවන් අර කවරේ පවාද සමහර අය දාගෙන පාරවල් වල අද ඇවිදිගෙන යනවා. ඇයි කොවිඩ් වලින් බේරෙන්නේ? कोविड बेरेन्न मास्क दागने संपूर्ण मून वहां वेडक्त एहमति बिंदी बुर्का वकील नमकर आरक्षक लेखर आगे गमन गेन मेरटे जनता वट दिबेन अवधान विनपेत हरवान आंड देश पालन न्याय पत्र एक आंडट अवश्य करण कारण एलियन इन अभी विशेषेन्म यदा බුර්කාවගෙන වෙලාවේ මේ ලෝකේ මුස්ලිම් රටවල වල සහයෝගය ගන්න තිබුණා. ඊළඟට සීනි වංචාව පිළිබඳ කතාව එළියට ඇවිල්ලා තිබුණා. ඒ වංචාව යට ගහන්න එදා බුර්කාව එදා ගේන්නත් එදා උත්සාහ කරා. ඊළඟට අපි දැක්කා පෝට් සිටි කතිකාව ඉතාම ඉහළ මට්ටමකට එනකොට රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයාව ඊට පස්සේ ඇමතිවරයාව අල්ලලා ඔව්ව දැන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එතකොට අපිට පේනවා අද ආණ්ඩුව මේ රටේ තියෙන ප්‍රශ්න විශේෂයෙන්ම බඩු මිල පිළිබඳ ප්‍රශ්න කොරෝනා වසංගතය අද ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට විෂකාරක අඩංගු පොල් තෙල් ගෙනල්ලා තිබෙනවා. ඊළඟට සීනිබදු වංචාව කෝටි 1600ක වංචාවක් සිද්ධ වෙලා අද ඒක යටපත් කරන්න අද උත්සාහ කරනවා. එතකොට මෙවැනි පෝට් සිටි එක පිළිබඳ ලියවිල්ල අද එළියට ඇවිල්ලා තිබෙනවා. රටේ ස්වාධීනත්වය හා රටේ භෞමික අඛණ්ඩතාවය ඒ වගේම තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියන දේ අද මේ සමාජය තුල සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙනවා. ආණ්ඩුවට උදව් කරපු උදවියම කියන මේ පෝට් සිටි ගිවිසුම අනිවාර්යෙන්ම අවලංගු කරන්න ඕනේ කියලා ආණ්ඩුවට උදව් කරපු බුද්ධිමතුන් හා දේශපාලඥයන් කියනද පටන් අරන් තිබෙනවා. එතකොට මෙවැනි සන්දර්භයක් තුල ආණ්ඩුවේ තිබෙන විශේෂයෙන්ම ආණ්ඩුවේ තිබෙන නොහැකියාව මේ අවුරුදු එකහමාරක කාලය තුල ඒ නොහැකියාව වසා ගන්න ආණ්ඩුව එකින් එක බිල්ලෝ බවට ආණ්ඩුවද පත් කරලා තිබෙනවා. විටක අසාස් සාලිමැතුමා වටංගඩෝ ගත්තා. විටක රිෂාඩ් බදුරුදීන් වටංගඩෝ ගන්නවා. විටක අද වෙනකොට මුර්කාව දාලා සීන චීන මහලේකම් ආරක්ෂක ලේකම් තුමාගේ සංචාරය වෙන පැත්තකට හා ඒ ගනුදෙනු වහන්න හා මේ රටේ තිබෙන පොදු ප්‍රශ්න ටික වහන්න අද අපිට මාර්තුකාවක් දාලා තිනවා බුර්කාව කියලා. එහෙනම් පැහැදිලිව අපි කියන්න ඕනේ බුර්කාව අද තහනම් කරන්න උත්සාහ කරන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ රටේ තියෙන ජනතාවගේ ප්‍රශ්න ටික වෙන පැත්තකට යොමු කරන්න. මම අර කලින් කිව්වා වගේ COVID-19 මේ වසංගතයේ හරහා මේ රටේ ජනතාව සියලු දෙනාම අද මහපාරේ ගමන් කරන්නේ මුහුණ වසාගෙන. ඇයි මේ වසංගතයෙන් බේරෙන්න?
එතකොට එවැනි තත්ත්වයක් තුලදී අද මේ බුර්කාව තහනම් කිරීම කියන කියන්නේ විහිළුවක් අද මොකද අද බුර්කාව නැත්තත් බුර්කාව කියලා නමින් නැත්තත් අද අපි සියලු දෙනාම පහරේ ගමන් කරන්නේ අපිව කවුද කියලා හඳුනා ගන්න බැරි විදියට මේ COVID-19 වෛරසයෙන් බේරෙන්න තමයි අද අපි සියලු දෙනාම අද පාරවල් වල අද අපේ ජීවිත අපි ගත කරන්නේ එතකොට එවැනි පරිසරයක් නිර්මාණය වෙලා තියෙද්දී හදිස්සියේ ඇයි මේ බුර්කාව තහනම කියලා එළියට දැම්මේ ඒක එළියට දැම්මේ වෙන මොකවත් නෙමෙයි අර චීන ආරක්ෂක ලේකම්තුමාගේ පැමිණීම හා ඔහු එක්ක කරන ගනුදෙනු වෙන පැත්තකට හරවීම තමයි ආන්වියේ බලාපොරොත්තුව කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ